කතා කරන පාඩම පදාර්ථහා විකිරණය. මේ පාඩමේ අපි මුලින්ම කොටස් කීපයක් සාකච්ඡා කරනවා. ඒ තමයි තාප විකිරණය, විද්‍යුත්චුම්බක වර්ණාවලිය, තාප විද්‍යුත් පුංජය සහ ලෙස්ටි ගණකේ වගේම කෘෂ්ණ වස්තු සංකල්පය ගැන. මුලින්ම අපි තාප විකිරණය ගැන බලලා ඉමු. ताप विकिरण कथाको आप विकिरण वचने वेदगा विकिरण घन द्रव सहवायु पदार्थ तोरव हिस्सवकाश शक्ति संप्रेषण उदाहरण सूर्य आगे पेमीन सूर्य विकिरण पृथ्वी पद्धति गिनमेल असल गिनमेल प्रश्न दीम सह विद्युल की आलोक सह राष्ण अट दृश्य वीम सह दीम की කරුණු දක්වන්න පුළුවන්. විකිරණයත් එක්ක වැදගත් වෙන තවත් දෙයක් තමයි විද්‍යුත්චුම්බක වර්ණාවලිය කියලා කියන්නේ. විද්‍යුත්චුම්බක වර්ණාවලිය කියන්නේ විශ්වයේ දැනට සොයාගෙන ඇති විද්‍යුත්චුම්බක විකිරණ ඒවායේ තරංගයමයන්ගේ හෝ සංඛ්‍යාතන්ගේ අනුපිළිවෙලට සකස් කරලා තියෙන වර්ණාවලියකට. අපි බලමු විද්‍යුත්චුම්බක වර්ණාවලිය ඒවායේ තරංගයමයන්ගේ අනුපිළිවෙලට ඇඳලා. නම් මේ ඉහෙළම අන්තයේ තරංගායාමය අඩුම මම ඒක ලැම්ඩා කියලා සංකේතවත් කරනවා. ලැම්ඩා අඩුම විකිරණත් පහළම අන්තයේ තරංගායාමය එහෙම නැත්නම් ලැම්ඩා වැඩිම විකිරණත් වෙන විදිහට ලැම්ඩා අඩුම විකිරණ වලින් දා වැඩිම විකිරණ දක්වා තමයි සලකුණු කරන්න යන්නේ. මුලින්ම ඉන්නවා ගැමා කිරණ තරංගායාමය අඩුම විකිරණය විද්‍යුත්චුම්බක විකිරණය විදිහට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා එක්ස් කිරණ. ඊට පස්සේ ඉන්නවා UV කිරණ. එහෙම නැත්නම් පරජම්බුළු කිරණ. UV කිරණ වල පස්සේ දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකයට වඩා තරංගායමේ වැඩි IR කිරණ වල. එහෙම නැත්නම් අදෝරක්ත කිරණ වල. ඊට පස්සේ ඉන්නවා ශුද්‍ර තරංග. එහෙම නැත්නම් මයික්‍රෝවේව්ස්. ඊටත් පස්සේ හම්බ වෙනවා TV තරංග. ඊට පස්සේ ලැම්ඩා වැඩිම විකිරණ විද්‍යුත්චුම්බක විකිරණය විදිහට රේඩියෝ තරංග අපිට හම්බ වෙනවා. මේව විද්‍යුත්චුම්බක විකිරණ නිසා ඒවා රික්ත අවකාශයේදී ආලෝක වේගයෙන්, ඒ කියන්නේ තප්පරයට මීටර 10 බල 3 වරක් 10 බල 8ක වේගයෙන් ගමන් කරනවා. එහෙනම් අපිට පුළුවන් මේ විද්‍යුත්චුම්බක විකිරණ සඳහා C සමාන F ලැම්ඩා සමීකරණය යොදන්න. C කියන්නේ 3 වරක් 10 බල 8යි තප්පරයට මීටර හෙවත් ආලෝකයේ වේගය. මේන් පේනවා යම් කිසි විද්‍යුත්චුම්බක විකිරණයක F සහ ලැම්ඩා අතර කියන්නේ සංකේත සහ තරංගායම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් බව. එහෙනම් ලැම්ඩා අඩුම ගැමා කිරණ සතුව ඉහළම සංකේතයකුත් ලැම්ඩා වැඩිම රේඩියෝ තරංග සතුව පහළම සංකේතයකුත් තියෙන ඕන බව අපිට පැහැදිලි වෙනවා. මේ විද්‍යුත්චුම්බක වර්ණාවලියෙන් මිනිස්සට සංවේදී වෙන කොටස තමයි දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ. දෘශ්‍ය ආලෝකය සමන්විත වෙන්නේ වර්ණ හතකින්. ඒ තමයි රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම්. මේ තියෙන්නේ තරංගායාමයේ වැඩිම වර්ණයේ ඉඳන් අඩුම වර්ණය දක්වා. දෘශ්‍ය ආලෝකයේ තරංගායාම පරාසය දල වශයෙන් දැනගෙන සිටීම වැදගත් නිසා මම රතු ආලෝකයේ තරංගායාමයේ වෙන 700 නැනෝමීටර් සහ දම් ආලෝකයේ තරංගායාමයේ වෙන 400 නැනෝමීටර් සලකුණු කරන්න. මේ තමයි දෘශ්‍ය ආලෝකයේ තරංගායාම පරාසය. දෘශ්‍ය ආලෝකයට පස්සේ අපිට තාප විකිරණයත් එක්ක වැදගත් වෙන තවත් විකිරණ වර්ගයක් තමයි IR කිරණ. එහෙම නැත්නම් අදෝරක්ත විකිරණ කියලා කියන්නේ. අදෝරක්ත කිරණ තාප විකිරණයත් එක්ක වැදගත් වෙනවා කියලා කියන්නේ
යම් කිසි වස්තුවක සිදුවෙන තාප විකිරණයේදී බොහොමයක් වස්තුන්ගෙන් විමෝචනය කරන්නේ IR කිරණ. මේක තේරුම් ගන්න අපි මුලින්ම බලමු තාප විකිරණය කියන්නේ මොකක්ද කියලා. තාප විකිරණය කියලා කියන්නේ උණුසුම් වස්තුන් ඒවායේ උෂ්ණත්වය නිසාම තමන්ගේ තාප ශක්තිය රැගෙන යන විද්‍යුත් චුම්බක විකිරණ උදාහරණ එකට. මෙහිදී ඇත්තටම සිද්ධ වෙන්නේ එයාලගේ උෂ්ණත්වයට අනුරූප වෙච්ච සන්තතික තරංගායම පරාසයක් සහිත විද්‍යුත් චුම්බක විකිරණ මගින් එයාලගේ තාප ශක්තිය උදාහරණ එක. අපි කියනවා කෙල්වින් 18 අඩු උෂ්ණත්වයක් සහිත වස්තුන් තාප විකිරණයේදී මුළු මුනින්ම පහම උදාහරින්නේ IR කිරණ කියලා. ඒ වගේම කෙල්වින් 18 වැඩි උෂ්ණතාවයක් සහිත වස්තුන් තාප විකිරණයේදී IR කිරණවලට අමතරව දෘශ්‍ය ආලෝකය සහ UV කිරණ කියන විද්‍යුත් චුම්බක විකිරණත් මුදා හරින බවට අපි සලකනවා. මෙතනදී IR කිරණ උණුසුම් වස්තුන් වලින් මුදා හැරෙනවා වගේම බොහොමයක් ද්‍රව්‍ය මගින් පහසුවෙන් අවශෝෂණය කර ගැනීමත් සිද්ධ වෙනවා. මේකට හේතුව තමයි IR කිරණවල සංඛ්‍යාතය බොහොමයක් ද්‍රව්‍යයන්ගේ අණුවල ස්වභාවික කම්පන හා භ්‍රමණ සංඛ්‍යාතයන්ට ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා IR කිරණ පතිත වුනාම කිසියම් වස්තුවක් මත එහි අණුවල ස්වභාවික කම්පන සහ භ්‍රමණ සංඛ්‍යාතයට ඒ IR කිරණවල සංඛ්‍යාතය පහසුවෙන් සමාන වෙන නිසා ඒවා IR කිරණ හා පහසුවෙන් අනුනාද වෙලා ඉක්මනින් ඒ වස්තුවේ උෂ්ණත්වය ඉහළ නගිනවා. මෙතනදී IR කිරණවලත් දළ තරංගයන් පරාසය දැනගෙන ඉන්නේ වැදගත් වෙනවා. ඒක දෘශ්‍යාලෝක සහ ශුද්‍ර තරංග අතර පිහිටන්නේ. ඒ නිසා මම තරංගයන් පරාසය මෙහිම ලකුණු කරන්නම්. නැනෝමීටර් 700 සහ මිලිමීටර් 1/4 කියලා. මෙතනදී අපි IR කිරණවල ප්‍රයෝජන විදිහට දැනගෙන ඉන්න ඕනේ IR කිරණ යොදා ගන්නවා අදුරක්ත කැමරාවේදී. අදුරක්ත කැමරාවේදී සිද්ධ වෙන්නේ වෙන සාමාන්‍ය කැමරාවේදී දෘශ්‍ය ආලෝකයට සංවේදී වෙන ඡායාරූප පටල වගේ අදුරක්ත කැමරාවක තියෙන්නේ අදුරක්ත විකිරණ වලට සංවේදී වෙන ඡායාරූප පටල. ඒ නිසා අදුරක්ත කැමරාවක අපිට හම්බ වෙන්නේ වස්තුවක තාප ඡායාරූපයක්. අදුරක්ත කැමරාව දාගන්නෝ යුදමේ කටයුතු වලදී වගේම සූර්යාගේ පෘෂ්ඨයෙන් නිකුත් වෙන සූර්ය ලෙලසිලු ආදී අධ්‍යයන කිරීමේ කටයුතු සඳහාත් යොදා ගන්නවා. ඊට අමතරව IR කිරණ යොදා ගන්නවා වෛද්‍ය විද්‍යාවේදී සමීහය තියුණු පිළිකා ගැටිති ආදී හඳුනා ගැනීමට. ඒක චුට්ටක් පැහැදිලි කරොත් පිළිකා ගැටිත්තක් ඇති ස්ථානයක හම උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි. එනිසා එවැනි ස්ථානයක සානකින් නිකුත් වෙන IR කිරණවල තීව්‍රතාවය සහ උපරිම තරංග ආයාමය අනෙක් තැනකට වඩා ඉහළ නිසා අපිට පුළුවන් ඒ වගේ තැනක් හඳුනා ගන්න IR කිරණ ආශ්‍රයෙන්. ඒ වගේම IR කිරණ යොදා ගන්නවා වෛද්‍ය විද්‍යාවේදී අදුරක්ත විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා. මේ විදිහට අපි තාප විකිරණ ගැන කතා කරා වගේම ඒවා පරීක්ෂණාගාරයේදී අනාවරණය කර ගැනීමත් සිදු කරන්න පුළුවන්. ඒ සඳහා අපි භාවිතා කරනවා තාප විද්‍යුත් පුංජය සහ ලෙසේ ගණකය වගේ තාප විද්‍යුත් උපාංග. තාප විද්‍යුත් පුංජය සලකනකොට ඒක හදලා තියෙන්නේ තාප විද්‍යුත් යුග්ම කීපයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා. ඒ නිසා අපි මුලින්ම බලමු තාප විද්‍යුත් යුග්මයක දළ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. තාප විද්‍යුත් යුග්මයක් හදලා තියෙන්නේ වෙනස් ලෝහ වර්ග දෙකක පටි දෙකක් අන්ත දෙකකදී සම්බන්ධ කරලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ එක් ලෝහ වර්ගයක් නම් මම ඒක නම් කරනවා කොන්ස්ටන්ටන් ලෝහ වර්ගය කියලා. ඒ වගේම අනිත් ලෝහ වර්ගය මේ විදිහට මම නම් කරනවා යකඩ. මේ විදිහට තාප විද්‍යුත් යුග්ම සඳහා යොදාගන්න වූ ලෝහ වර්ග විශේෂයෙන් පවතිනවා කොන්සන්ට්‍රන් සහ යකඩ වගේම ක්‍රෝමල් සහ ඇලමල් ආදී වශයෙන්. මේ ලෝහ වර්ග දෙක අන්ත දෙකකදී සන්ධි කරලා තියෙනවා. මේ එක අන්තය මම ඒක එක කියලා නම් කරන්නම්. මේ දෙවැනි අන්තය මම ඒක දෙක කියලා නම් කරන්නම්. මේ පරිපථයේ ඉතුරු කොටස වෙනස්ම ලෝහ වර්ගයක් මගින් සම්පූර්ණ කරලා තියෙනවා මේ විදිහට. ඒක තඹ වගේ ලෝහයක් වෙන්න පුළුවන්.
එවැගේම ගැලනෝමීටරයකුත් අන්තර්ගත කරලා තියෙනවා. මෙතනදී මේ සන්ධි දෙක ගැන කතා කරනවා නම් මේ දෙවනි සන්ධිය සිසිල් සන්ධියක්. මේක අපි දන්නා උෂ්ණත්වයක් සහිත සන්ධියක් විය යුතුයි. ඒ කියන්නේ මේ ලෝවර් දෙකේ මේ අන්ත දෙක දන්නා උෂ්ණත්වයක පවතින. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ සිසිල් සන්ධිය සෙල්සිය සංශක බිඳුවේ පවතින අයිස් වල ගිල්වා තබලා ඒක නියතවම සෙල්සිය සංශක බිඳුවේ පවත්වා ගන්න. එතකොට ඒක හරියට රෙෆරන්ස් පොයින්ට් එකක් එහෙම නැත්නම් රෙෆරන්ස් ජංක්ෂන් එකක් වගේ කියලා අපි සලකනවා. ඒ කියන්නේ මේ දෙවෙනි සන්ධියට සාපේක්ෂව තමයි මේ පළවෙනි සන්ධියේ උෂ්ණත්වය මැනෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ තේරෙනවා ඇති මේ පළවෙනි සන්ධිය උණුසුම් සන්ධිය. ඒ සන්ධියට තමයි අපි නොදන්න උෂ්ණත්වය යොදන්නේ. මම මේක ටීටා කියලා නම් කරන්නම්. එතකොට මේ ටීටා උෂ්ණත්වය සහ මෙතනදී අපි සෙල්සිය සංශක බිඳුව සලකනවා නම් ඒ සෙල්සිය සංශක බිඳුවේ උෂ්ණත්වය අතර ටීටා උෂ්ණත්ව වෙනසක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඒ ටීටා උෂ්ණත්ව වෙනසට අනුරූපව මේ ලෝහ වර්ග දෙකේ පටි දෙකේ ගොඩනැගෙනා වෝල්ටේජ තාපයන්. නමුත් මේ ලෝහ වර්ග දෙක එකිනෙකින් වෙනස් නිසා ඒ ගොඩනැගෙන වෝල්ටේජ තාපයන් එකිනෙකින් වෙනස්. උදාහරණයක් විදිහට මෙහි V1 වෝල්ටේජ තාපයක් ගොඩනැගෙනවා නම් මේකේ ගොඩනැගෙන V2 වෝල්ටේජ තාපයක් වෙන්න පුළුවන්. ඒ වෝල්ටේජ තාපයන්ගේ වෙනස මත මේ පරිපථයේ ධාරාවක් ගලා යනවා. ඒ ගලා යන ධාරාව අපිට ගැලනෝමීටරය තුළින් බලා ගන්න පුළුවන්. මේ විදිහට උෂ්ණත්ව වෙනසට අනුව ගැලනෝමීටරයේ ධාරාව ක්‍රමාංකනය කරොත් අපිට පුළුවන් මේ තාප විද්‍යුත් යුග්මය සංවේදී උෂ්ණතමානයක් විදිහට උනත් යොදා ගන්න. එතකොට අපි මේ කතා කරේ තාප විද්‍යුත් යුග්මය. දැන් අපි බලමු කොහොමද තාප විද්‍යුත් යුග්මය තාප විද්‍යුත් පුංජයේදී යොදා ගන්නේ කියලා. මේ තියෙන්නේ තාප විද්‍යුත් පුංජය. මෙතන ඔයගොල්ලන්ට පේන මැති තියෙන්නේ එකිනෙක හා ශ්‍රේණිගතව සම්බන්ධ කරපු තාප විද්‍යුත් යුග්ම තුනක් කියලා. මේ කළු පාටින් දක්වලා තියෙන්නේ ඒවායේ උණුසුම් සන්ධි. ඒ වගේම නිල් පාටින් දක්වලා තියෙන්නේ ඒවායේ සිසිල් සන්ධි. මෙතනදී මේ තාප විද්‍යුත් පුංජ ඉස්සරහින් රතු වස්තුවක් තැබුවම මේ ආකාරයට ඒ වස්තුවේ මතුපිට පෘෂ්ඨයෙන් නිකුත් වෙන තාප විකිරණ මේ විදිහට තාප විද්‍යුත් පුංජයට ළඟා වෙනවා. ඒ තාප විකිරණ ඊට පස්සේ මේ උණුසුම් සන්ධි වලින් අවශෝෂණය කරගන්න ලබනවා. මේ උණුසුම් සන්ධි අනාවරක පෘෂ්ඨ හැටියට ක්‍රියා කරනවා කියලා අපි කියනවා. එහෙම ක්‍රියා කළා මේ තාප විකිරණ අවශෝෂණය කරගත්තම උණුසුම් සන්ධි සහ සිසිල් සන්ධි අතර උෂ්ණත්ව වෙනසක් ගොඩනැගෙනවා. ඒ නිසා මේ උෂ්ණත්ව වෙනස නිසා මේ ලෝහ වර්ග අතර මේ මම කොළ පාටින් සහ රතු පාටින් දක්වලා තියෙන වෙනස් ලෝහ වර්ග අතර වෝල්ටීතාවයන් ගොඩනැගිලා ඒ වෝල්ටීතාවයන්ගේ පවතින වෙනස නිසා පරිපථයේ විභව අන්තරයක් ඇති වෙලා ධාරාවක් ගලා යනවා. මෙතන ගැලනෝමීටරයක් සවි කරලා තිබුණා අපිට ඒ ධාරාව දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෝල්ටමීටරෙන් අපිට පුළුවන් වෝල්ටීතාවයක් ලබා ගන්න. මෙතනදී මේ උණුසුම් සන්ධි එහෙම නැත්නම් අනාවරක පෘෂ්ඨ කළු පාටින් ආලේප කරලා තියෙන්න පුළුවන්. ඒව කෘෂ්ණ වස්තු ස්වභාවයට ආසන්න කරන්න. එතනදී අපි අරමුණු කරන්නේ මේ උණුසුම් වස්තුවේ නිකුත් වෙන තාප විකිරණ වලින් එහෙම නැත්නම් IR කිරණ වලින් ඊටම පහසුවෙන් තාපය අවශෝෂණය කර ගැනීමට හැකිවන විදිහට මේවා පවත්වා ගන්න එක. මෙතනදී අපි ලෝහ කේතුවක් පාවිච්චි කරනවා මේ ආකාරයට. ඒකට හේතුව තමයි පිටස්තර විකිරණ මේ අනාවරක පෘෂ්ඨ මතට වැටිලා එහිනුත් මේ
මෙතන ගැලනෝමීටරේ හෝ මිලිවෝල්ට් මීටරේ පාටාංකයට බලපෑමක් එල්ල වෙන එක වළක්වන්න. දැන් මෙතනදී අපි තාප විද්‍යුත් යුග්ම කීපයක් යොදාගත්තා. ඒ යොදාගත්තේ එක තාප විද්‍යුත් යුග්මයක කියවීම ගැලනෝමීටරේ හෝ වෝල්ට් මීටරේක කියවීමෙන් තව කුඩා අගයක් වෙන්න පුළුවන්. මොකද ජන්‍ය වෙන ධාරාව ඉතා කුඩා අගයක් වෙන්න පුළුවන් නිසා. නමුත් මේ විදිහට කීපයක් යොදාගත්තම අපිට සැලකිය යුතු කීවීමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි තාප විද්‍යුත් පුංජයක් මේ ආකාරයට සකසා ගන්නෙ. එතකොට මේ අපි කතා කරේ තාප විද්‍යුත් පුංජය. මේ විදිහට තාප විද්‍යුත් පුංජයක් ඉස්සරහෙන් රතු වස්තුවක් තියලා පාටාංකයක් ලබා ගැනීමෙන් අපිට පුළුවන් රතු වස්තුවෙන් තාප විකිරණ විමෝචනය වෙලා තියෙනවා කියලා පරීක්ෂණාත්මකව තහවුරු කරන්න. මේ විදිහට රතු වස්තුවලින් උණුසුම් වස්තුවලින් තාප විකිරණ විමෝචනය වෙනවා කියලා අපි පරීක්ෂණාගාරයේදී හොයාගත්තා. ඒ උණුසුම් වස්තුවලින් තාප විකිරණ විමෝචනය වීමේ සීඝ්‍රතාවය සාධක තුනක් මත රඳා පවතිනවා කියලා අපි සලකනවා. ඒ සාධක තුන තමයි එකක් වස්තුවේ කෘෂ්ඨ වර්ගඵලය. අනිත් කාරණේ තමයි වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය. තුන්වෙනි සාධකයේ විදිහට වස්තුවේ උෂ්ණත්වය සලකනවා. මේ සාධක මත තාප විකිරණ විමෝචනය වීමේ සීඝ්‍රතාවය රඳා පැවතීම ගැන අපි පරීක්ෂණාගාරයේදී හොයා බලන්න පාවිච්චි කරනවා ලෙස්ලි ගණකය කියන උපකරණය. අපි බලමු ඒක එහෙම යොදාගන්නේ කොහොමද කියලා. ලෙස්ලි ගණකය. ලෙස්ලි ගණකය කියන්නේ කුහර ගණකයක්. මේ වගේ මේක ඇත්තටම ලෝහ ගණකයක්. මේකේ මුදුන් පෘෂ්ඨයේ තියෙනවා ගණකය තුළට ජලය ඇතුළු කරන්න පුළුවන් විදිහ විවරයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ගණකේ පැති හතර ආවරණය කරලා තියෙන්නේ වෙනස් පෘෂ්ඨ ස්වභාවයන් හතරක් ඇති වෙන විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඉදිරියෙම තියෙන පෘෂ්ඨය කළු පෘෂ්ඨයක් විදිහටත්, මේ පෘෂ්ඨය අඳුරු පෘෂ්ඨයක් විදිහටත්, මේ පිටුපස පෘෂ්ඨය දිලිසෙන පෘෂ්ඨයක්, එහෙම නැත්නම් උපදැමූ පෘෂ්ඨයක් විදිහටත්. එතකොට මේ පෘෂ්ඨය සුදු පෘෂ්ඨයක් විදිහටත් පවතින්න පුළුවන්. මේ විදිහට පෘෂ්ඨ ස්වභාවයන් හතරක් තියෙන විදිහට තමයි ලෙස්ලි ගණකය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ එක් එක් පෘෂ්ඨ ස්වභාවයන් වල තාප විකිරණ විමෝචනය කිරීමේ සීක්‍රතාවය එකිනෙකින් වෙනස්. අපි බලමු කොහොමද ලෙස්ලි ගණකය යොදාගන්නේ මේ සාධක තුන පරීක්ෂා කරලා බලන්න කියලා. මෙහිදී වස්තු පෘෂ්ඨ ස්වභාවය මත මේ සීක්‍රතාවය රඳා පැවතීම පැහැදිලි කරන්න අපි කරන්නේ මුලින්ම ලෙස්ලි ගණකය එක් එක් අවස්ථාවන් වලදී පුරවනවා ජලයෙන්. ඊට පස්සේ ඒවා රත් කරනවා කිසියම් නිශ්චිත උෂ්ණත්වයකට. ඒ සඳහා අපිට ලෙස්ලි ගණකය ට්‍රයිපෝඩ් එකක් මත, එහෙම නැත්නම් ත්‍රිපාදයක් මත තියලා තමයි රත් කිරීම සිද්ධ කරන්න වෙන්නේ. ඊට පස්සේ අපි මේ වෙනස් පෘෂ්ඨ ඉස්සරහෙන් තාප විද්‍යුත් පුංජයක් තියලා පාටාංග සලකුණු කරගන්නවා. මේ විදිහට තාප විද්‍යුත් පුංජය තියෙනකොට මේ තාප විද්‍යුත් පුංජය නම් මේ ලෙස්ලි ගණකය නම් ඒ දෙක අතර d දුර ඒ
සෑම අවස්ථාවකදී මේ කියන්නේ එක් එක් පෘෂ්ඨයේ සලකන සෑම අවස්ථාවකදීම එකම දුරක් විය යුතුයි ඒ වගේම ජලය රත් කරන උෂ්ණත්වය එකම උෂ්ණත්වයක් විය යුතුයි එහෙම තීල පාඨාංක ගත්තම අපිට පේනවා එක් එක් පෘෂ්ඨ ස්වභාවය අනුව තප විද්‍යුත් පුංජය ලැබෙන පාඨාංකය ගැලනෝමීටර පාඨාංකය හෝ වෝල්ට්මීටර පාඨාංකය වෙනස් වෙන බව මෙහිදී උදාහරණයක් විදිහට අපි සලකුවොත් කළු පෘෂ්ඨයක් සහ දිලිසෙන පෘෂ්ඨයක් උපදැමු පෘෂ්ඨයක් අතර පාඨාංක ගත්තොත් උපදැමු පෘෂ්ඨයේ පාඨාංකය කළු පෘෂ්ඨයට සාපේක්ෂව අඩුයි අඩු පාඨාංකයක් ලැබෙනවා කියන්නේ ඒ අවස්ථාවේදී තාප විද්‍යුත් පුංජයෙන් අවශෝෂණය කළ තියෙන තාප විකිරණ ප්‍රමාණය අඩුයි ඒ කියන්නේ දිලිසෙන පෘෂ්ඨයකින් විමෝචනය කරන තාප විකිරණ ශීඝ්‍රතාවය අඩුයි කළු පෘෂ්ඨයකින් තාප විකිරණ විමෝචනය වීමේ ශීඝ්‍රතාවයට වඩා ඒ විදිහට අපිට පුළුවන් එක එක පෘෂ්ඨ ස්වභාවයන් වල තාප විකිරණ ශීඝ්‍රතාවයන් සසඳන්න. දැන් අපි බලමු කොහොමද වස්තුවේ උෂ්ණත්වය මත තාප විකිරණ ශීඝ්‍රතාවය රඳා පවතිනවා කියලා පෙන්වන්නේ කියලා. ඒ සඳහා අපි කරන්නේ එකම ලෙස්ලි ගණකය අවස්ථා කීපයකදී එහි තියෙන ජලය උෂ්ණත්වයන් කීපයකට රත් කරන එක රත් කරලා ඒ මේ විදිහටම ඊට ඉදිරියෙන් තාප විද්‍යුත් පුංජයක් තියලා පාඨාංක ගන්නවා. එහිදී සැලකිලිමත් වෙන්න ඕනේ හැම තිස්සෙම එකම පෘෂ්ඨ ස්වභාවයක් තියෙන පෘෂ්ඨයක් ඉදිරියෙන් තාප විද්‍යුත් පුංජය තියන්න. ඒ වගේම හැම අවස්ථාවකදීම තාප විද්‍යුත් පුංජය සහ ලෙස්ලි ගණකය අතර දුර එකම අගයක් වෙන්න. එහිදී ඔයගලන්ට පේන උෂ්ණත්වය වෙනස් වෙනකොට තාප විද්‍යුත් පුංජයේ පාඨාංකය වෙනස් වෙනවා. ඇත්තටම උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ පාඨාංකය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට පැහැදිලි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට තාප විකිරණ විමෝචන වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා. වස්තුවේ පෘෂ්ඨ වර්ග බලය සැලකුවොත් මෙහිදී අපි කරන්නේ එකම පෘෂ්ඨ ස්වභාවය තියෙන විදිහට වෙනස් ප්‍රමාණවලින් ලෙස්ලි ගණක කීපයක් ලබා ගන්නවා. එහෙම අරගෙන ඒවායේ ජලය එකම උෂ්ණත්වයකට රත් කරලා එකම දුරින් තාප විද්‍යුත් පුංජයක් දීලා පාඨාංක ලබා ගන්නවා. මෙහිදී අපිට පේනවා වර්ගඵලයත් ඒ කියන්නේ ලෙස්ලි ගණකේ ප්‍රමාණය එහෙම නැත්නම් පෘෂ්ඨ වර්ගඵලයත් එක්ක තාප විද්‍යුත් පුංජයේ සටහන් වෙන පාඨාංකය වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය මත තාප විකිරණ විමෝචන වීමේ ශීඝ්‍රතාවය රඳා පවතිනවා කියලා එයින් පැහැදිලි වෙනවා. දැන් අපි බලමු කෘෂ්ණ වස්තු සංකල්පය ගැන. කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ ඒ මතට පත් වෙන ඕනෑම තරංගායමයකින් යුක්ත විද්‍යුත්චුම්බක විකිරණයක් අවශෝෂණය කරන්නා වූද විමෝචනය කරන්නා වූද වස්තුවකට. ස්වභාවයේ පූර්ණ කෘෂ්ණ වස්තු පවතින්නේ නැහැ. ඒක තනිකරම උපකල්පනයක් විතරයි. නමුත් අපි සලකනවා සූර්යයා පූර්ණ කෘෂ්ණ වස්තුවක් විදිහට. අපිට පුළුවන් පූර්ණ කෘෂ්ණ වස්තුවකට ආසන්න විදිහට ආසන්න වෙන විදිහට මේ විදිහට වස්තුවක් හදාගන්න. මේක කුහර වස්තුවක්. එහි පෘෂ්ඨයේ තියෙන කුඩා සිදුරකින් මේ විදිහේ අපි කුහර වස්තුව තුළට තාප විකිරණයක් ඇතුව කරනවා මේ ආකාරයට. මේ තාප විකිරණය මේ කුහර වස්තුවේ බිත්ති මත පරාවර්තන සිද්ධ කරමින් කුහර වස්තුව තුලම රැඳී පවතිනවා මෙන්න මේ ආකාරයට. අපි සලකනවා මේ හැම පරාවර්තනයකදීම මේ තාප විකිරණයේ ශක්තියෙන් 20% මේ වස්තුවේ බිත්ති මගින් අවශෝෂණය කරනවා කියලා. ඒ අනුව ඔයගලන්ට තේරෙනවා අවසානයේ මේ පරාවර්තන සිද්ධ කරමින් මේ තාප විකිරණයේ වස්තු තුලම රැඳී පවතින නිසා තාප විකිරණයේ සියලුම ශක්තිය මේ වස්තු මගින් අවශෝෂණය කරගන්න බව. ඒ අනුව අපිට සලකන්න පුළුවන් මේ සිදුර කෘෂ්ණ වස්තුවක ආසන්න ආකාරයකට ක්‍රියා කළ තියෙනවා කියලා. අධික උෂ්ණත්වයක් ඒකට කෘෂ්ණ වස්තුවක් ලක් කරාම ඒ වස්තුවෙන් අවශෝෂණය කරන
සෑම වර්ගයකම විකිරණ ඒ වස්තුවෙන් විමෝචනය කරන්නත් කෘෂ්ණ වස්තුවකට පුළුවන්. කෘෂ්ණ වස්තුවකින් සිදුවන විකිරණ විමෝචනයට අපි කියනවා කෘෂ්ණ වස්තු විකිරණය කියලා. කෘෂ්ණ වස්තු විකිරණයේ වැදගත් කරුණක් තමයි කෘෂ්ණ වස්තු විකිරණයේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ වස්තුවේ උෂ්ණත්වය මත පමණයි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු කෘෂ්ණ වර්ගඵලය මතවත් කෘෂ්ණ ස්වභාවය මතවත් කෘෂ්ණ වස්තු විකිරණයේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ නැහැ. ඒක වැදගත් කරුණක්. මේ ගැන අපිට වැඩිදුර කතා කරන්න පුළුවන් ස්ටෙෆාන් නීමේ ආශ්‍රිතව. ඒක කෘෂ්ණ වස්තු හා සම්බන්ධ වැදගත් නීමයක්. අපි ඒ ගැන ලබන වීඩියෝවෙන් කතා කරමු. මෙම වීඩියෝව ඔබගේ දැනුමට උපකාරී වුණා නම් ලයික් කරන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිව subscribe කරලා bell icon එක click කරන්න. ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.